തെരുവൻ സരണായി ആയി പോവാൻ സാമാന്യ പെല പിലിത്തുരു സിംഹല ഭാഷാഭാ സാഹിത്യ തെദാസ് വിസി ദേക്കവർസേ മെയ്മാസേ പെവത്തുനു അധ്യാപന പൊതു സാഹിത്യ പത്ര സാമാന്യ പെല വിഭാഗേ സിംഹല ഭാഷാഭാ സാഹിത്യ ദെവനി പ്രശ്നപത്രേ റോമിലക്കം എക്കേ സിട്ട് റോമിലക്കം ദഹയ ദക്വാ പ്രശ്നവലട്ട് കെട്ടി പ്രശ്നവലട്ട് പിലിത്തുരു സാക്കച്ചാ കരടട്ട് അപ്പി സൂദാനം വെന്നെ ඉතින් මේ ප්‍රශ්න පත්‍රය සඳහා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 80ක් ලැබෙන බව සඳහන් වෙනවා. ඉතින් ලකුණු බෙදීමකට ලක් වෙලා තමයි අවසාන ලකුණු ගණනේ වෙන්නේ. එතනදී රෝමි ලක්කන් එකේ සිට 10 තෙක් ඇති සියලුම ප්‍රශ්නවලට කෙටි උත්තර ලියන්න කිසියම් අනුකොටසකට ඔබ උත්තර නොලියන්නේ නම් එහි අංකය ලියා ඉදිරියෙන් ඉරක් අඳින්න කියලා උපදෙස් දෙමින් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න 10ක් තියෙනවා. ප්‍රශ්න 10ක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න 10 සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නවල පිළිතුරු මොනවද කියලා බලමු. පළවෙනි ප්‍රශ්නය. ඔව් ඊට මුලින් අපි සිහිපත් කරන්නට ඕන අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාවෙන් තමයි මේ සියලු සාකච්ඡාවන් සිදු කරන්නේ. ඔබට මේ සාකච්ඡාවන් සමග අපේ නාලිකාවත් එක්ක එකතු වුණොත් සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. බොහෝ අධ්‍යාපනික වැඩසටහන් අපේ නාලිකාවෙන් මේ වෙද්දිත් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි, අපි බලමු පළවෙනි ප්‍රශ්නය. පහත සඳහන් පිළි නියෝජනය වන සර අක්ෂර ලියන්න කියලා කියන්නේ. එතනදී කෙටි පාපිල්ල, ආ ගැට ඇලපිල්ල, කෙටි පාපිල්ල මොකක්ද? කෙටි පාපිල්ල විදිහට ගැනෙන්නේ උයන්න. උයන්න. එහෙම වෙන්නේ කොහොමද? අපි පු කියන අකුර ගනිමු. පු කියන අකුර ගත්තොත් මේ පු කියන අකුර හැදෙන්නේ හල් පයන්න සහ උ කියන අකුර. උ. එතකොට මේ අකුරු දෙක එකතු වුණාම හැදෙනවා පු කියන අකුර. එතකොට පාපිල්ල විදිහට කෙටි පාපිල්ල විදිහට යෙදිලා තියෙන්නේ මොකක්ද? උ අකුර. එහෙනම් කෙටි පාපිල්ල මෙහෙම විස්තර ලියන්නට එහෙම අවශ්‍ය නැහැ. කෙටි පාපිල්ල එකට උ අකුරත්, ඊළඟට කියන්නේ ගැට ඇලපිල්ල. ගැට ඇලපිල්ල මොකක්ද? ගැට ඇලපිල්ල මේ තියෙන්නේ ගැට ඇලපිල්ල. ගැට ඇලපිල්ල වෙන්නේ ඉරු යන්. ඉරු කියන අක්ෂරය තමයි ගැට ඇලපිල්ල වෙන්නේ. ඉරු අක්ෂරය ගැට ඇලපිල්ල බවට පත් වෙන්නේ. අපි ගත්තොත් තෘ, මේ විදිහට ගත්තොත් මේක හැදිලා තියෙන්නේ හල්තා යන්න සහ ඉරු අක්ෂරය එකතු වෙලා තමයි මේ අක්ෂර දෙක එකතු වීමෙන් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් පිළිතුරු දෙක උ ඉරු. ඒ දෙක තමයි පිළිතුරු දෙක. ඊළඟට දෙවැනි ප්‍රශ්නය. පහත සඳහන් පද නිවැරදිව සන්ධි කර දක්ලියන්න. විසන්ධි පද දෙකක් දීලා තියෙන්නේ රෝමි ලක්කන් දෙක යටතේ. විසන්ධි පද දෙක අපිට සන්ධි කරලා ලියන්නට කියන්නේ මිනි අබරණ. අබරණ. මිනි අබරණ. ඊළඟට මිනි ඊ අබරණ.
මිනි බරණ කියලා හැදෙනවා. එහෙනම් ලියන්න ඕන වචනේ මොකක්ද? මිනි බරණ. මිනි බරණ කියන එකේ අයන්න, මේ තියෙන අයන්න. මේ විදිහටම ගමු. අබරණ කියන එකේ අයන්න ඉවත් වෙනවා. ඊට පස්සේ මිනි බරණ කියලා හැදෙනවා. මිනි අබරණ, මිනි බරණ කියලා හැදෙනවා. එහෙනම් මිනි අබරණ, මිනි බරණ. නි අවුල්. නි අවුල් නි අවුල්. ඊළඟට නිර් අවුල්. මෙන්න මේ දෙක එකතු වෙනවා. හල් රයන්නයි අයන්නයි ර අක්ෂරය හැදෙනවා. එතකොට නි හල් රයන්නයි අයන්නයි එකතු වුණාම ර. ඊළඟට තියෙන අකුරු එකතු කරාම නිරවුල් කියලා හැදෙනවා. එහෙනම් වචන දෙක මොනවද? මිනි බරණ, නිරවුල්. නිරවුල් කියන වචන දෙක. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් වාක්‍යයේ අක්ෂර විඤ්ඤාස දෝෂ සහිත වචන දෙකක් ඇත. එම වචන දෙක පමණක් නිදොස් කර ලියන්න. ගෝලීය වසංගත හේතු කොටගෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විවිධ නව නිෂ්පාදන වෙළඳ පොළට එක් වී ඇත. මේකෙදී අපිට වැරදි වචන තියෙන තැන් ලකුණු කරගන්නට පුළුවන්. මේකේ නිස්පාදන කියන වචනය වැරදි. ඊළඟට පොළට කියන තැන, වෙළඳ පොළට කියන තැන ලයන්න වැරදි. වචන දෙක අපි බලමු. මේකේ නිස්පාදන කියන වචනය වැරදි, වෙළඳ පොළට කියන වචනය වැරදි. ඒ වචන දෙක නිවැරදි වෙන්නට ඕන නිස්පාදන කියලා, ඊළඟට වෙළඳ පොළට කියලා. වෙළඳ පොළට කියලා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය පහත සඳහන් වචනවල අර්ථ පැහැදිලි වනසේ වාක්‍ය දෙකක් නිවැරදි කරන්න. නිවැරදි කර, එහෙම නැත්නම් නිවැරදිව ලියන්නට කියලා කියන්නේ. කද කියන එක සාමාන්‍ය කද. වලං කදක් ගෙනාගෙන. කද කියලා කියන්නේ අපි හිතමුකෝ යම් කිසි දෙයක් ලීයක එහෙම ගැට ගහලා, දෙපැත්තේ ගැට ගහලා අරගෙන යන එක, ඒකට කියනවා කද කියලා. කුඹල්කරුවා වලං කද
ආවේය. කද කියන එක. ඊළඟට ඊළඟට කඳ කියන එක සංයුක්ත දයන්නත් එක්ක තියෙන වචනය ඇතුළත් වෙන වචනය කඳ. මෙතනදී කොටස් කියන අර්ථයක් අපිට ගන්නට පුළුවන්. කඳ කඳ ගහක කොටසක් ගත්තම අපි කඳ කියලා කියනවා. ඒ වගේම ස්කන්ධ වලටත් ස්කන්ධ වලට කියනවා කඳ කියලා. පස් කඳ කියලා කියනවා. ඒ කියන්නේ පංචස්කන්ධය කියලා. අපි ඒක මෙහෙම ලියමු. පස්කන්ද අනිත්‍ය වේ. පංචස්කන්ධය අනිත්‍යයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහම අනිත්‍යයි. නිත්‍ය නැහැ, ස්ථිර නැහැ කියන එක. හරි, ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නය, පහත සඳහන් වාක්‍ය සදොස්ය ඒවා නිදොස් කර ලියන්නට කියලා කියන්නේ කර්මකාරක කර්තෘකාරක වාක්‍ය හා සම්බන්ධව තමයි මේ කොටස අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඔහු විදේශිකයන්ය, ඔහු විදේශිකයන්ය, ඔහු විදේශිකයන්ය, ඔහු විදේශිකයෝය. විදේශිකයෝය කියලා හැදෙන්නට වෙනවා. මොකද ඔහු කියන එකට විශේෂණයක් තමයි, විශේෂණයක් විදිහට තමයි විදේශිකයෝ කියන කොටසේ දෙන්නේ. එනිසා අපිට ඔහු විදේශිකයෝය කියලා උක්තෙන් තියන්නට වෙනවා, උක්ත කරන්නට වෙනවා. විදේශිකයන් කියලා කිව්වම අනුක්ත නිසා. ඊළඟට වෛද්‍යවරු රෝගීහු සුවපත් කරති. වෛද්‍යවරු රෝගීන් රෝගීන් අනුක්ත කළ යුතුයි. වෛද්‍යවරු තමයි මේකේ උක්තය. රෝගීන් කියලා දැම්මම අනුක්ත වෙනවා. එහෙම නැත්නම් වෛද්‍යවරු සහ රෝගීහු, වෛද්‍යවරු රෝගීහු කියන උක්ත දෙකක් එක වාක්‍යයක යෙදෙන්නට බෑ. වෛද්‍යවරු රෝගීන් සුවපත් කරති. සුවපත් කරති කියලා යෙදෙන්නට ඕන. වෛද්‍යවරු රෝගීන් සුවපත් කරති කියලා යෙදෙන්නට ඕන. ඊළඟට හයවෙනි ප්‍රශ්නේ ඉඳලා හත්වෙනි ප්‍රශ්නේ, දහවෙනි ප්‍රශ්නේ දක්වා කොටස අපි අවධානයට ගනිමු. හයවෙනි ප්‍රශ්නයේදී අහනවා, ඈ දෙමව්පියන් දැක අතවනමින් ඉදිරියටම දිව ගියාය යන වාක්‍යයේ තද කළු අකුරෙන් මුද්‍රිත පද අයත් වන ක්‍රියාපද වර්ගය ප්‍රවර්ගය ලියන්නට කියලා. දැක කියන එක
පූර්වක් ක්‍රියා. පූර්වක් ක්‍රියා. විභාගයේදී රතු පෑන් ආදී පාවිච්චි කරන්නට බෑ. පූර්වක් ක්‍රියා. ඊළඟට වනමින් අත වනමින් මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා. 6 වෙනි ප්‍රශ්නයේ සඳහා කෙටි ප්‍රශ්න 6 සඳහා පිළිතුරු පූර්ව ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා. ඊළඟට පහත සඳහන් වාක්‍යයේ ඇතුළත් කෘදන්ත පද දෙකක් ලියන්න. දර කපන්නා සුළඟින් ඉදිරි වැටුණු ගස ඉවත් කරයි. දර කපන්නා කෘදන්ත පද කපන්නා සහ වැටුණු අතීත කෘදන්ත. කෘදන්ත කියලා කියන්නේ ක්‍රියාපද බවට පත් කරගත්ත. කපන කෙනා කපන්නා. කපනු ලබන කපන ක්‍රියා කපන ක්‍රියාව කරන පුද්ගලයා කපන්නා කියලා ක්‍රියා ක්‍රියාව කරන කෙනාව නාම පදයක් බවට පත් කරලා තියෙනවා කෘදන්ත පදයක් විදිහට. ඒව තමයි කෘදන්ත පද කියලා කියන්නේ වැටිච්ච දේ වැටුණු දේ විදිහට පත් වෙනවා. එතකොට වැටුණු කියන පදය හැදිලා තියෙනවා. එහෙමනම් කපන්නා සහ වැටුණු කියන වචන දෙක තමයි කෘදන්ත පද විදිහට ගන්නට පුළුවන්. ඊළඟට අටවෙනි ප්‍රශ්නේ. අටවෙනි ප්‍රශ්නය පහත සඳහන් අදහස් වලට ගැළපෙන තනි පදයේ බැගින් ලියන්න. කැඩුණු බිඳුණු දෙයක් නැවත සකස් කිරීම ප්‍රතිසංස්කරණය. ප්‍රතිසංස්කරණය ප්‍රති නැවත සංස්කරණය සකස් කිරීම. ප්‍රතිසංස්කරණය. ඊළඟට ජලයෙහි හැසිරෙන ජලචර. ජල කියලා කියන්නේ ජලය. එතකොට ජලයෙහි හැසිරෙන අයට කියනවා ජලචර කියලා. ජලචර ජලයෙහි හැසිරෙන. ජලයෙහි හැසිරෙන ජලචර. කැඩුණු බිඳුණු දෙයක් නැවත සකස් කිරීම ප්‍රතිසංස්කරණය. ඊළඟට නවය. පහත සඳහන් පදවලට විරුද්ධාර්ථවත් පදයේ බැගින් ලියන්න. නිශ්චිත අවිනිශ්චිත අවිනිශ්චිත උපන් නූපන් නූපන් උපන් නූපන්. මේ කොටසේ එක ප්‍රශ්නයක් සඳහා ලකුණු දෙක බැගින් හම්බ වෙන්නේ. පහත සඳහන් වාක්‍ය කර්තෘකාරයකට හරවා ලියන්න. සංචාරකයන් විසින් සංචාරකයන් විසින් ඒ වාක්‍යයේ අපිට ගන්නට වෙනවා සංචාරකයෝ කියලා. පහත සඳහන් වාක්‍ය කර්තෘකාරකයට හරවන්නට කියලා කියන්නේ කර්මකාරකයෙන් තියෙන්නේ. සංචාරකයෝ ඇතුන්. ඇත්තු කියන එක අනුක්ත කරන්නට වෙනවා ඇතුන් කියලා. ඇතුන් නරබනු ලබති. නරබති ඇතුන් නරබති. සංචාරකයෝ ඇතුන් නරබති. ඊළඟට
අප විසින් රෝහලට ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදී. අපි රෝහලට ඖෂධ තොගයක් තොගයක් පරිත්‍යාග කළෙමු. අපි රෝහලට ඖෂධ තොගයක් පරිත්‍යාග කළෙමු. වාක්‍ය දෙක. අප රෝහලට ඖෂධ තොගයක් පරිත්‍යාග කළෙමු. ඉතින් ඒ විදිහට තමයි ප්‍රශ්න 10 සඳහා පිළිතුරු අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍ය පෙළ පිළිතුරු සිංහල භාෂාව හා සාහිත්‍ය 2022 වර්ෂයේ මේ මාසයේ පැවැත්වුණු විභාගයේ ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ රෝම ඉලක්කම් 1 සිට 10 දක්වා තිබුණු කෙටි ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡා කළේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි මේ සියලු ඉදිරිපත් කිරීම කරන්නේ. අපගේ නාලිකාව සමග සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි කෙටි බහුවර්ණ ප්‍රශ්න 40 සඳහාත් පිළිතුරු මේ වෙද්දී අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රශ්න සඳහාත් පිළිතුරු අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විෂයන් කිහිපයක් යටතේම තිබෙන ප්‍රශ්න, ඒ වගේම පිළිතුරු සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගොඩක් දේවල් ධර්මාචාර්ය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, දහම් පාසල් අවසාන මේ වගේ විෂය කොටස් පිළිබඳව සාකච්ඡා කරන නාලිකාවක් තමයි පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව. එහෙමනම් දිගටම නාලිකාව සමග රැඳී සිටින්නට කියලා මතක් කරන ගමන් මේ සාකච්ඡාවෙන් සමුගන්වා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.